අයිබෝවන් ඉතින් ඔන්න අදත් ලේඩිස් ෆස්ට් එක ඔයා දන්න කියන ආදරයකන හිරුස්ටා සීසන් 3 අතරේ හැමෝගෙම ආදරය දිනාගත්ත අවසන් 15 දෙනා වෙනකන් ඇවිල්ලා ඊට පස්සේ වයිල්ඩ් කාඩ් වටේ නවසන් 12 දෙනා අතරට ආව දක්ෂ ගායිකාවක් මාත් එක්ක ඉන්නේ උරේෂා අයිබෝවන් ඉතින් ඔන්න ගොඩක් ආදරෙන් මම ලේඩිස් ෆස්ට් ප්‍රෝග්‍රෑම් එකට පිළිගන්නවා මුලින්ම උරේෂම උරේෂා කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්න මම උරේෂා මදුවන්ති ඉන්නේ ගාල්ලේ ඉතින් හෙල් ස්ටාර් සීසන් 3 තරංගාවලිය තමයි ඊටවත් උනේ ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ආදරයත් එක්ක දැන් මේතන ඉන්නවා හැමෝගේම ආදරයත් එක්ක හැමෝගේම ආදරයත් එක්ක හිරුස්ටා වලට උරේෂාද ඇප්ලයි කරේ නැත්නම් අර ගොඩක් කට්ටිය කියන්නේ යන්නේ මේ ඇප්ලයි කරේ වෙන කෙනෙක් ඇප්ලයි කරේ මෙයා එම්මයි කියලා කතා තියෙනවනේ හිරුස්ටා වලට එන්න උරේෂාගේ කතාව මොකද්ද මගේ කතාව කියන්නේ මම පොඩි කාලේ ඉඳන් මම ඒ කියන්නේ සිං කරනවා ඒත් එක්කම මට ලොකු ආසාවක් තිබුණා ලොකු වුණාම ඒ කාලේ ලොකු වුණාම මේ වගේ කෙනෙක් වෙන්න ඕන දක්ෂ ගායිකාවක් වෙන්න ඕන කියලා ඊට පස්සේ ඒකත් එක්ක මගේ පවුලේ කට්ටිය පවුලේ අය එතකොට මගේ යාළුවෝ එහෙම හැමෝම කිව්වා එහෙමයි හෙල් ස්ටාර් ඇප්ලයි කරන්න ඔයාගේ ඊනට යන්න ඔයා අපි ඔයාට හෙල්ප් කරන්න එහෙම කියලා ඉතින් ඒකත් එක්ක මගේ හීනේ මම ඉදිරියට යන්න ඕනේ කියලා හිතලා හෙල් ස්ටාර් ඇප්ලයි කරා හරි උරේෂා එතකොට දැන් හිරුස්ටා තරඟ වටේදී ඔයාව ගොඩක් ජනතාව අතරට කියපු වැඩිම මනාප වැඩිම වෝට් සම්වෙච්ච සින්දුව ඔබ දෙපා දොවා බැතියෙන් සම් අපි කියනකොට ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදු පෙතුම් පියමන් පිටි තනා දමා මල සුනීලා මත තබා කුසින් කඳුල හරි මටත් එහෙම නම් හිතුවා ටිකක් සින්දුව කියයි කියලා එතකොට මේ උරේෂා දැන් අපි ගත්තොත් එහෙම ගොසිප් කියන දේවල් ගැන තමයි වැඩිපුරම මේ ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගෑන් ළමයින්ට ගොසිප් කියන දේවල් හැදෙනවා වැඩි. දැන් අපි සෝෂල් මීඩියා ගත්තොත් දැන් ඉතින් මේ දවස්වල සෝෂල් මීඩියා වලනේ වැඩිපුරම කතා බහට ලක් වෙන්නේ. එතකොට Facebook එක ගත්තත්, අපි Instagram එක ගත්තත්, TikTok එක ගත්තත් දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමයිගේ සම්පූර්ණ නමවත් දන්නේ නැතුව හැබැයි කතා ගොඩාක් හදනවානේ. උරේෂා මොකද හිතන්නේ ගොසිප් කියන දේවල් එතකොට ඔයාට කවුරුරි ගොසිප් එකක් හැදුවොත් ඒ දෙයට ඔයා රියැක්ට් කරන්නේ කොහොමද ඒ දෙයකට දෙන උත්තර ඒ දේවල් වලට කොහොමද දෙන්නේ ගොසිප් කියන්නේ ඇත්තටම මිනිස්සු කොහොම يعني දන්නේ නැතුව ගොඩක් දේවල් කතා කරන වෙලාවල් තියෙනවා ඒ කියන්නේ මිනිස්සු අපි හොඳට ඉඳියත් තරකට ඉඳියත් කියනවා හැමදේම කියනවා ඉතින් කොහොම ඉදියත් නරක කියනවා හොඳ කියනවා ඉතින් ඒ හැමදේම මගේ අදහස හැමදේම හොඳ නරක හොඳින් බාරගෙන කටයුතු කරන එක මොකද මිනිස් අපිට හොඳත් කියනවා නරකත් කියනවා ඒදී හැමදේම හොඳින් බාර ගන්න මොකද අපි ඒකට රියැක්ට් කරන්න ගියොත් එතනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් මම හිතන්නේ ඒක ලොකුවට හිතන්නේ නැතුව ඒ හැමදේම අරගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. ජීවත් වෙන්න ඕනේ. දැන් Facebook එකේ හිම මම දැකලා තියෙනවා. හරියට ෆොටෝස් දානවා, ඒවට කට්ටිය කමෙන්ට් කරනවා. ඒ වගේ දේවල් ඉදේ කමෙන්ට්ස් වලින් සාමාන්‍ය දේවල් අර මිනිස්සෙක්ව මානසිකව වටන්න පුළුවන් කියලා සමහර කට්ටිය හිතන් ඉන්නවා කමෙන්ට් එකක් දැම්මම. ඔයාට කවුරු කමෙන්ට් එකක් දැම්මොත් එහෙම මොකද්ද කරන්නේ වගේ නම්. දන්නවනේ ගොසිප් තියෙනනේ එක එක කතා කියනවා. එහෙම කියලා කවුරු කමෙන්ට් එකක් දැම්මොත් එහෙම? එහෙම දැම්මොත්. දාලා තියෙනවද එහෙම කමෙන්ට්ස්? එහෙම දාන නැහැ. නෑ තියෙනවා දැන් මතක්ුණා තියෙන දේවල් තියෙන ඉතින් ඒක බලනවා බලලා හිතනවා මිනිස්සු මෙහෙම කියනවා නේද කියලා පස්සේ ආයෙත් හිතනවා මිනිස්සු කොහොම හිටියත් කියනවා තමයි මොනවාම හරි සමහරට යාළ අපි ගැන දන්නේත් නැතුව වෙන්නේ නැති කියනවා ඇත්තේ එහෙම කියලා ඉතින් හිත හදා ගන්න කොහොම හරි අර ඔයාලා ගල් ගහන්න ඒ ගල් එකතු කරලා මං ගයක් හදා ගන්නම් එහෙම හදා ගන්නවා එහෙම තියෙකෙද ඉන්නේ හරි උරේෂා එතකොට මේ දැන් අර ලංකාව ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අර තාම දැන් ඒ මත දුරස් වෙමින් යන ගමන් තියෙන හැබැයි තාම අර පොඩ්ඩක් තියෙනවනේ අර ස්වාමියා තමයි ගෙදර ඉතින් පාලනය කරන්නේ ගෘහ මූලිකයා යාම වෙන්න ඕනේ හින්දේ නැතිනේ. එතකොට දැන් මැරිකරාට පස්සේ අර වයිෆ් කියන එක්කෙනා අර ගෙදරට කොටු වෙලා
ළමයිගේ වැඩයි හස්බන්ඩ්ගේ වැඩයි ඒවම කර කර ඉන්න ඕනේද නැත්නම් එතනින් එහාට ගිහිල්ලා එයත් ලෝකේ ඉස්සරහට ඇවිල්ලා ජොබ් එකක් කරලා එයාගේ දේවල් කරගෙන එහෙම ඉන්න ඕනේද කියන්නේ. ඔයා කැමති හවුස් වයිෆ් කෙනෙක්ම වෙලා ඉන්න දර වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නැත්නම් ඊට එහා ගියපු දිහාවකට යන්න ඕනේද? ඇත්තටම දැන් මමත් ඒකට කැමති නෑ. මොකද දැන් අපි යන ෆීල්ඩ් එකෙත් එහෙම බෑ ඇත්තටම. කොහොම බෑ? ඒ කියන්නේ ගෙදරට කොටු වෙලා ඉන්න හවුස් වයිෆ් කෙනෙක් වගේ ඉන්න බෑ. මොකද අපි එළියේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඉතින් ඒ නිදහසය සහ විශ්වාසය තියෙන්න ඕන කියන එක මට හිතෙනවා. විශ්වාසය තියෙන්න ඕන කියන්නේ يعني හස්බන්ඩ් වයිෆ් අතර විශ්වාසය තියෙන්න ඕන කියන ඒ නිදහස තියෙන්න ඕන කියන මොකද ගෑනු කෙනෙක් කියන්නේ මනසේ නියක් කැමති නිදහසේ ඉන්න. නිදහසේ ඉන්න. දැන් ඔයා කවදා හරි මැරි කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ එක්කෙනෙක්? තාම මං දැන් සිංගල්. තාම එහෙම අයිඩියා එකක් නැත දැන් මැරි කරන්න. දැන්ම නැහැ. ඇත්තටම තව කල් තියෙනවා කියලා හිතන එක. කොයි වගේ එක්කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම අර දැන් මං කිව්වා වගේ නිදහස තියෙන මේ ෆීල්ඩ් එකට මට හෙල්ප් කරන ඒ විශ්වාසය තියෙන කෙනෙක් තමයි මම කැමති. අනිගෙන ඉතින් අපේ මේ ප්‍රෝග්‍රෑම් එක බලන කෙනෙක්ට ඔන්න පුළුවන්කම තියෙනවා. ඇප්ලිකේෂන් එකක් දාලා බලන්න. හරි උරේෂා, දැන් මේ අලුත්ම සින්දුවක් ඇවිල්ලා තිනවා මේ දවස්වල TikTok එකේ. මං හිතන්නේ සෑහෙන මම දැක්ක වීඩියෝස් තියෙනවා. මං හිතන්නේ 500කට වඩා TikTok වීඩියෝස් කරලා තියෙනවා. සින්දුව ගැන පොඩ්ඩක් කතා කරොත් කවුද සින්දුව කරේ? මියුසික්, ලිරික්ස් මේ දේවල් කවුද කරේ? ඇත්තට මතක් කරන්න ඕනේ මියුසික් කරේ දිනශානිය සිල්වා අයියා, ලිරික්ස් කරේ ලසිත් ජයනිත්‍ය අයියා. ඉතින් ඒ දෙන්නගේ ගීතයක් තමයි ඒ දෙන්නගේ නිර්මාණයක්. ඉතින් මම තමයි සිංග කරන්නේ. සින්දුවේ නම එයා මගේ. එයා මගේ. අපි එයා මගේ චුට්ටක් කියමුද? හරි. හීන දෙකේ එයා කිවෙන්නයි ජීවිතේ සනසීම විදින්නයි පෙතුවේ ලෝකේ සතුනු වෙන්නේ සීනයද මන්නා තනියට කවියක් වගේ හිතකට මහමෙරක් වගේ නොයනා සිවනල්ල වගේ එයා මගේ. හරි, බොහොම ස්තුතියි. ඉතින් මගේ ප්‍රෝග්‍රෑම් එකට ආවට මේ වෙලාව ඔයාලට මතක් කරන්න. එතකොට මේ ආව ගමන් මගේ ස්තුති කරන්න කට ඉන්නවා නම් ඔයාට අවස්ථාවක්. මුලින්ම ස්තුති කරන අක්කා මාව සම්බන්ධ කරගත්ත ටීනාකට ඔයාට. ඉතින් ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා. ඒ වගේම රවි සරත් මතක් කරනවා. ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා. මුලින්ම හිරස්ටා කාලේ මන්නේ හැමෝටම ගොඩක් ස්තුති කියලාගෙන. මොකද ඒ කාලේ අමතක වෙන්නේ නැහැ. මොකද පාසල් කාලේ අර අමතක කරන්න බෑ වගේ. ඒ කාලේ අතර අමතක කරන්න බෑ. ලස්සන අතීතයක් තිබුණේ. ඉතින් ඒ හැමෝම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ ආදරෙන් මතක් කරනවා. මොකද යාල නිසා තමයි අපි මේ තැන ඉන්නේ. ඉතින් ඒ හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා මේ වෙලාවේ. ඒ වගේ මගේ අම්මා තාත්තා පවුල හැමෝම ආදරෙන් මතක් කරනවා. හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියනවා. හරි, ඔයාටත් සුභපතනවා. ඉස්සරහට කරන්න ඉන්න වැඩ හැමදේම සාර්ථක වෙන්න කියලා. අලුත් සින්දුවත් අරගෙන එන්න ඕනේ ආයෙ. ඉතින් මේ අපේ වීඩියෝ එක බලන් ඉන්නවටත් කියන්න තියෙන්නේ ලබන සතිය තෝවා ගන්න ආදරය කරන තවත් තරුවක් එක්ක එනකන් හැමෝම ශාෆම් YouTube channel එක subscribe කරලා අපේ මේ videos බලන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.